ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිංගප්පූරුවට පැමිණි බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ පෞද්ගලික සංචාරයක් සඳහා ඔහු සිංගප්පූරුවට පැමිණි බව මේ වන විට තහවුරු වෙනවා. ඒ වගේම මෙහි සිටි මගියෙකු විසින් ලබාගත් ඡායාරූපයක්ද මේ වන විට සමාජ මාධ්‍ය පළවෙනවා. ශංගි ගුවන්තොටුපළට මේ වන විට ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ පැමිණ ඇති බව තහවුරුයි. ඒ වගේම තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට සිංගප්පූරුවේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ ඉන්නතුරු එක්සත් අරාබි එමිරත් රාජ්‍ය සඳහා දින කිහිපයකින් නික්ම යාම නියමිත බවට තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් මේ පවතින තත්ත්වය යටතේදී ලංකාවේ දේශපාලනයේ දැඩි අර්බුදයකට ලක්ව තියෙන මොහොතකදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සිකුරාදා රැස් නොවන බව කතානායකවරයා ප්‍රකාශ කළ බව රොයිටර්ස් වාර්තා මේ වන විට පළ කර තිබෙනවා. ලංකාවේ පාර්ලිමේන්තුව පළවෙන හමුවේ මේ සම්බන්ධ ප්‍රශ්න විසඳා ගන්නා තුරු මුළු රටම බලා ගන්නා විටදී ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමන ලියුම අද ලැබුණොත් ඉදිරි දින තුන ඇතුළතදී පාර්ලිමේන්තුව රැස්වීම පිළිබඳ තීරණයක් ගන්නා බව කතානායකවරයා ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් මීට පෙර සිකුරාදා දිනේදී පාර්ලිමේන්තුව සොන බවට ප්‍රකාශ වී තිබුණා. නමුත් දැන් එය සිදු වන්නේ නැති තත්ත්වයක් තමයි මතුවලා තිබෙන්නේ. ලංකාවේ දේශපාලන ඉතාමත්ම බරපතල ආකාරයකින් තීව්‍ර වෙලා තියෙන මොහොතක් මේක. එවන් පරිසරයක් ඇතුළතදී ඉතා ඉක්මන් විසඳුමක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. මේ වන විට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි කතාබහකට ලක් වෙලා සෑම ජාත්‍යන්තර මාධ්‍යකම් පාහේ ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. එවන් පරිසරයක් ඇතුළතදී ශ්‍රී ලංකාවට ලබා දිය යුතු විදේශ ආධාර මේ සියලු දේ පිළිබඳ ජාත්‍යන්තරය තුළ මේ වන විට කතා බහට ලක් වෙනවා. ඒ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව රටින් පික්ම යාම, රනිල් වික්‍රමසිංහ හදිසි නීතිය පැනවීම, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන සීබෝ ආන් මැක්ඩොනහා අදහස් පළ කරනවා. ඇය ප්‍රකාශ කරනවා ලංකාවට ආධාර ලබා දීමට නම් මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධ සහතිකයක් රටට අවශ්‍ය බව. ඉතින් ඔන්න ජාත්‍යන්තරය ගෝඨාගේ පලායාම රනිල්ගේ හදිසි නීතිය මේ කියන කාරණා දෙකම පිළිබඳ දැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක හෙට පාර්ලිමේන්තුව රැස් වෙන්නේ නැහැ. ගෝඨාභයගේ ලියුම නැතුව හෙට පාර්ලිමේන්තුව රැස්වීමක් නැහැ. අලුත් ජනාධිපති පත් කිරීම තවත් කල් යනවා. දැන් රනිල් වික්‍රමසිංහ තමයි වැඩබල්ල ජනාධිපතිවරයා විදිහට ඉන්නේ. ඉතින් මේ තත්ත්වය උඩ ලංකාවේ දේශපාලනිකව ගහන මේ ගේම් සිංගප්පූරුවට ගියහම ලියුම එවනවා කිව්වා. අපි දැන් බලාගෙන ඉන්නේ සිංගප්පූරුවේ ඉඳලා ලියුම එවනකන්. මොකද මේ තත්ත්වයේ උඩ තවදුරටත් මෙහෙම යන්න ගියොත් මේ රට මොන තත්ත්වයකට පත් වේවිද කියන දේ ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේම තමයි අරගල භූමිය ඇතුළේ සිදුවන දේවල් පිළිබඳවත් මේ වෙද්දි විවේචනයක් තියෙනවා. සමහර පාර්ශ්ව මාධ්‍ය ආයතන වලට යනවා, මේවායි ලයිව් කතා කරන්න හදනවා, පාර්ලිමේන්තුව ගාවට එන්න කියලා කියනවා. නෑ, ඒ පාර්ලිමේන්තුව ගාවට එන්න කිව්ව අරගල කාර්යෝ නෙමෙයි කියලා කියනවා. ඉතින් මේ වගේ නුඩ මේ සියලු දේ යම් ආකාරයක අර්බුදයක සිටින්නේ. ඉතින් ඒ නිසා මේ තත්ත්වය ඉතාමත්ම නරක තත්ත්වයක්. ඉතා ඉක්මනින් කළමනාකරණය කර ගැනීමක් අවශ්‍යයි. මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ ආශ්‍රිතව දැඩි හමුදා රැකවරණයක් ලබා දීලා තිබෙනවා. ඒ වගේම තමයි යුද්ධ ටැංකි මේ සියලු දේවල් එක්ක දැඩි ආරක්ෂාවක් ඒ ප්‍රදේශයට පනවා තිබෙනවා. ඉතින් මේ තත්ත්වය උඩ නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම ක්‍රියාවලිය ප්‍රමාද වෙනවා. ජනාධිපතිවරයා සිය ඉල්ලාසීමේ ලිපිය බාර දීම ප්‍රමාදයත් එක්ක ලංකාවේ සමස්ත ක්‍රියාවලියම දවසින් දවස පස්සට යනවා. ඉතින් ඒ නිසා මේ ඉල්ලාසීමේ ලිපිය ඉතා ඉක්මනින් ලබා දීම අත්‍යවශ්‍ය බව මේ පාලකයෝ තේරුම් ගන්නට ඕනේ. රටට අඹමල් රේණුවක් හරි ආදරයක් තියෙනවා නම් මේවා කල් අරින්නතෝ ඉතා ඉක්මනින් කළ යුතු දේවල්. නැතිනම් විනාශය බොහොම බරපතලයි.